මොකද්ද කරන්නේ කියන දේට වඩා තමන් කවුද කියන දේ තමයි වැදගත් වෙන්නේ. කරන දේවල් නැති වෙන්න පුළුවන්. කරන ව්‍යාපාර පංගුලොත් වෙන්න පුළුවන්. හදාගෙන යන දේවල් කඩාකප්පල් වෙන්න පුළුවන්. නමුත් තමන් කවුද කියන දේ හරියට හැදුවොත් ඒක කාටවත් නැති කරන්නේ. අපි ඉපදුනා කියන තැනදීම විශ්වයේ තියෙන ලොකුම ලොතරැය දිනලා ඉවරයි. ඒ අතරේදී කන්න බොන්න තියෙනවනේ. අතපය වැඩ කරනවා නම් කකුල් දෙක වැඩ කරනවා නම් ඇවිදින්න පුළුවන් නම් එතනින් එහාට අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. අපි ඉපදුනා කියන තැනදීම අපි දෙන ශ්‍රී ලංකාවේ ඉපදිලා වයස අවුරුදු 7 දී තමන්ගේ දෙමාපියන් සහ සොහොයුරියන් එක්ක ජපානයට සංක්‍රමණය වන සජීව් රාජපුත්‍ර ලෝකයේ බලවත්ම ගමන් බලපත්‍රය විදිහට සැලකෙන ජපන් විදේශ ගමන් බලපත්‍රයක් හිමි ජපන් පුරවැසියෙක්. වසර 30කට වැඩි කාලයක් ජපානයේ ජීවත් වෙන සජීව් රාජපුත්‍ර අධ්‍යාපන කටයුතු ජපානයේ සහ ජාත්‍යන්තර පාසල්වල සිදු කර අවසන් කරලා තියෙනවා. ඔහු ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, එක්සත් රාජධානිය, සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ජීවත් වෙලා තියෙනවා. වෘත්තියෙන් ව්‍යවසායකයෙක් වන සජීව්ට කුඩා කල සිටම වාහන කෙරෙහි ඇති උනන්දුව නිසා විශ්වවිද්‍යාලයට යන අතරතුර ඔහුගේම සමාගමක් ආරම්භ කළා. ඔහුගේ පියාගේ විශ්‍රාමයාමත් සමග සමාගම් දෙකම එකට ඒකාබද්ධ කරන ලද්දේ සජීව්ගේ සමාගම වන SAS3 ට්‍රේඩින් කම්පැනි යටතේ වන අතර එයාද මෝටර් රථ අපනයනයේ ගෝලීය දෙවැන්තයෙක් විදිහට ඉහළ මට්ටමක තියෙනවා. දැනට රටවල් කිහිපයක් පුරා විහිදෙන ව්‍යාපාර රාශියකට ඔහු හිමිකම් කියනවා. ඔහු රාජපුත්‍ර සමාගම් සමූහයේ සභාපතිවරයා වන අතර ඔහුගේ නායකත්වය යටතේ සමාගම් 11ක් සමගින් ඔහුගේ ව්‍යාපාර වේගයෙන් ව්‍යාප්ත වෙමින් තියෙනවා. සජීව්ගේ ව්‍යාපාරයේ මවු සමාගම 1996 දී ආරම්භ කරන ලද්දේ ඔහුගේ පියා වෙන වීරසිංහ මහතා විසින්. එතැන් සිට SAS3 ලොව පුරා වෙළඳපොළවල් ගණනාවකට අපනයනය සම්බන්ධයෙන් සහ ගෝලීය පරිමාණයෙන් ගනුදෙනුකරුවන් සමග ගොඩනගා ඇති සබඳතා අනුව දැවැන්ත වර්ධනයක් අත්කරගෙන තියෙනවා. අදේ සමාගම ජපානය, ශ්‍රී ලංකාව, පාකිස්තානය, කෙන්‍යාව, එක්සත් රාජධානිය, තායිලන්තය, ඕස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ තවත් බොහෝ රටවල කාර්යාල පිහිටුවා ඇති අතර ලොව පුරා වෙළඳපොළවල් 30කට අධික සංඛ්‍යාවකට සේවය සපයනවා. ඔහු ඩඩ්ලි සිරිසේන මහතාගේ එකම බෑණා වන අතර දරුවන් 5 දෙනෙකුගේ පියෙක්. මේ වන විට ලංකාවේ සංචාරක ශ්‍රේෂ්ඨයටද යොමු වී ඇති ඔහු ඉදිරියේදී ශ්‍රී ලංකාවේ තම මව්බිමට ආවේනික ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂා කරන අතර රටට අවශ්‍ය විදේශ විනිමය ගෙනීම සම්බන්ධයෙන් රටේ ආර්ථිකයට සහාය වීමටත් රට තුළ විවිධ ශ්‍රේෂ්ඨයන්ගේ නව රැකියා උත්පාදනය කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ජපන් පුරවැසියෙක්, සැබෑ ශ්‍රී ලාංකිකයෙක්, විශිෂ්ට ව්‍යවසායකයෙක් සහ නායකයෙක් වන ඔහු අපේ රටට සම්පතක් සහ විශාල ආඩම්බරයක්.